මං හිතන්නේ මුළු රටම දන්නවා මේ සිදුවීම සම්බන්ධයෙන්. මේ සිදුවීම සම්බන්ධයෙන් අපේ ආයතනයේ සේවකයන්ගෙන් යම් ප්‍රකාශ ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවශ්‍ය වී තිබෙනවා. ඒ නිසා මේ දින කීපෙම අපේ ආයතනයේ සේවක මණ්ඩලය කැඳවලා තිබෙනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ සඳහා. ඒ නිසා අද දවසේ මගේ දවස. ඒ නිසා ඒ සඳහා මම සහභාගී වෙනවා. මාධ්‍ය ශ්‍රේෂ්ඨයේ අවුරුදු 20ක් විතර ඉන්න පළපුරුදු සහ අපි බොහොම අපේ මේ ජනමාධ්‍ය ජීවිතය ගොඩනගාගත්තේ ගොඩක් අමාරුවෙන්. ඒතර අපිට ආපු මේ ආරාධනාවකට අපේ රැකියාව කරන්නේ බොහොම ගෞරවයෙන් යුතුව. එතකොට අපේ රාජකාරිය තවමත් ක්‍රියාත්මකයි. බොහෝ ආයතනයේ වහලා සුරංගි කොටුවක්කු එළියට ධනංජය නානායකට රස්සාව නැහැ. මෙන්න මේ විදිහේ ප්‍රචාරයන් කරනවා. පොඩි තමත් වගකීමෙන් කියනවා 34 වෙනි මහලේ තියෙන තිකෝ සමූහ ව්‍යාපාරයේ වසල නැහැ. ඒක තවමත් අපි වැඩ කටයුතු කරන් යනවා අපේ රාජකාරියේ මට්ටමින්. ඔබතුමියද බන්ධනාගාරයට යන්නේ සභාව විශේෂ ප්‍රශ්නයක් මම දන්නේ ප්‍රශ්න නැතුවටද මේ කියලා බන්ධනාගාරයෙන් ගහලා තිනෝ සිරකරුවෝද මිනිස්සුයෝ කියලා. එතකොට දැන් මම ඇයි වැරදිකාරයක් බවට මේ ඔප්පු වෙලා නැහැ. තාම මේ සියලු දේ නඩු කටයුත්තක්. එතකොට අපිට කෙනෙක් සිරගත වෙලා ඉන්නකොට අපි ඇයව හෝ ඔහුව බලන්න යන එක වරදක්ද මේ සමාජයේ? අපේ ආයතනයේ ප්‍රධානිය එක පැත්තකින්. එතකොට අපේ රැකියාව තුළ අපිට ඇය අපේ සභාපතිතුමිය. ඒ නිසා මං හිතනවා ඒක අපේ මානුෂික අයිතියක්. අපිට ඇයගේ සුවදුක් බලන්න ඕන. මොකද දරුවෙක් හිටියොත් මේ බන්ධනාගාරයේ අම්මා තාත්තා යන්නේ නැද්ද? යාළුවෙක් හිටියොත් තව යාළුවෝ බලන්න යන්නේ නැද්ද? මං හිතන්නේ මේ ඇවිල්ලා මේ මානුෂික අයිතීන් මිනිස්සුන්ගේ. ඒ නිසා ඒ පිළිබඳව කතා කිරීමට, ඒ පිළිබඳව ප්‍රශ්න කිරීමට කිසිම කෙනට අයිතියක් නැහැ. මට කැමති නම් මට යන්න පුළුවන්. ඊයේ යම් කිසි පරීක්ෂාවකට ලක් කරා ඔබතුමාලගේ ආයතනය. ඒ ගැන මොකක් හරි කියන්න පුළුවන්. ඊයේ දවසේ ආයතනයට ඇවිල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පරීක්ෂාවක් සිදු කරා. අපි මේ කණ්ඩායම මේකට පූර්ණ සහයෝගය අපි ලබා දුන්නා.